Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swamin wahanselage avasarayi. Ada davaseth ape sutra panthiye tamai dan me arambha wenne. ඉතින් අද දවසෙත් අපි අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේගේ සූත්‍ර දේශනා තමයි ඉගෙන ගන්න. ඉතින් අපි ඉස්සල වතාව ඉගෙන ගත්ත අන්තිමටම ඉන සූත්‍රය. ඒට ඉස්සල මිගසාර සූත්‍රය ඉගෙන ගත්තා. ඉතින් අද තියෙන්නේ මහා චොන්ද කියන සූත්‍රය. ඒතර චොන්ද සූත්‍රේ තාම තියෙන්නේ ධම්මික වර්ගයේ සූත්‍ර තමයි අපි ඉගෙන ගන්න. ඒතර අද ඉගෙන ගන්න දේශනාව නම චොන්ද සූත්‍රය. එතකොටේ චොන්ද සූත්‍රයේ මහා චොන්ද සූත්‍රයේ මහා චොන්ද තෙරුන්ට වදාළ දෙසුම. චොන්ද කියන ස්වාමීන් වහන්සේට වදාළ දේශනයක් තමයි මේ දේශනාව. එතකොට දැන් අපි කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ගොඩාක් ඉගෙන ගන්නවා. එතකොට මේ දේශනා ඉගෙන ගැනීමේ ඉලක්කය මොකද්ද? අපේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. එතකොට ආර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ආර්ය සත්‍යයේ දේශනා කළපු ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම අපට තියෙන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි ආර්ය සත්‍ය අවබෝධ කළේ ඉස්සලම නේද? ඒතර බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කරලා අපට දේශනා කළා ඕගොල්ලෝත් ආර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒතර අපිට පැහැදීම තියෙන්නට ඕනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ කාන්තේ ආර්ය සත්‍ය අවබෝධ කලා කියන කෙරේ විශ්වාස තියෙනවා. ඊට පස්සේ ආර්ය සත්‍ය අවබෝධ කළා කියන පැහැදීමත් එක්ක මේ ආර්ය සත්‍යය ගැනත් අපිට පැහැදීම තියෙන්න ඕනේ. අපි කියමු ඕනේ දුක ගැන. පළවෙනි ආර්ය සත්‍යය දුකනේ. ඒකර දුක්ඛ ආර්ය සත්‍යය ගැන අපිට විශ්වාසයක් තියෙන ඕනේ. මේ ඉපදීම දුකක් කියන එක ගැන විශ්වාසයක් තියෙන ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. ළඩවීම දුකක්. වයසට යාම දුකක්. මරණයටපත් වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් සමග එක්වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. ඔක්කොම හකුලවා කිව්ව පංච උපාදානස්කන්ධේම දුකක් කියලා දුක්ඛ ආර්ය සත්‍යය ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙන්නට ඕන. ඊට පස්සේ අපිට විශ්වාසයක් තියෙන්නේ දුක හටගන්නේ හේතුවක් නිසා. දුක හටගන්න හේතුව තමයි තණ්හාව කියලා. ඒ කෙරෙහිත් අපිට විශ්වාසයක් තියෙන්නේ ඕනේ. නැත්තම් අපි හිත කොහෙටද යන්නේ? දුකක් කනගාටුවක් කෙනෙකුට දුක හටගන්නේ ආශාව නිසා කියලා අපිට විශ්වාසයක් නැත්තම් අපේ හිත කොහෙටද යන්නේ? නිතරම මේ දුක තමා විසින් කරපු දෙයක් කියලා ඒ පැත්තට දුවන. එහෙම නැත්තම් යනවා මේ දුක අනුන් විසින් කරපු එකක් කියලා ඒ පැත්තට යනවා. එහෙම නැත්තම් යනවා හිත මේ දුක තමා විසිනුත් අනුන් විසිමුත් කරපු දෙයක් කියලා ඒ පැත්තට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටෙන්න පුළුවන් මේ දුක ඉබේ සිද්ධ වෙන එකක්. ඒ පැත්තට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුක දෙවියන් වහන්සේ විසින්ම අවප එකක් කියලා වැටෙන්න පුළුවන්. ඒකට බලන්න අපි පැති කොච්චර ගොඩකට යනවද? මේ දුක හටගන්නේ තණ්හාව නිසා කියලා අපිට විශ්වාසයක් නැත්තම්. එහෙනම් ඒ විශ්වාසය අපිට ගොඩක් වැදගත්ද නැද්ද? ඒ දුක්ඛ ආර්ය සත්‍ය ගැන, දුකේ හට ගැනීම ආර්ය සත්‍ය ගැන හොඳ විශ්වාසයක් අපිට තියෙන්නට ඕන. ඊට පස්සේ දුක නැතිවීම ගැනත් අපිට විශ්වාසයක් තියෙන්න ඕන. ඒතර දුක නැති කරන්න පුළුවන් එකක් කියලා. ඒතර ආශාව නැති කරනකොට දුක නැති වෙලා යනවා කියලා විශ්වාසය තියෙන්නත් ඕනේ.
ඊට පස්සේ අපිට පැහැදිලිව තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය පුරුදු කළොත්, සමාධිය පුරුදු කළොත්, ප්‍රඥාව පුරුදු කළොත් අපි මේ සසර දුකෙන් නිදහස් වෙනවා කියන විශ්වාසය තියෙන්නත් ඕන. එතකොට මේ විශ්වාසය නැත්තම් අපිට මෙතනින් එහාට යන්න පුළුවන් කම නැහැ. ඉතින් ඒ නිසායි විශ්වාසය ඇති කරගන්න තමයි අපි නිතර නිතර මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න. එතකොට මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට මේ දේශනා තුළින් අපි කතා කරන්න ඕන විදිය විස්තර කරලා තියෙනවා. අපි හිතන්න ඕනි පිළිවෙල විස්තර කරලා තියෙනවා. ඉතින් ඒව ඉගෙන ගත්තට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි වචනේ හසුරවන පුරුදු වුණොත් අපට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍ය අවබෝධ කරන්න. ඔන්න ඒ වගේ දේශනාවක් තමයි මේක තියෙන්නේ. එතකොට මේ දේශනාව කියන මහණෙනි මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක මහා චුන්දයන් වහන්සේ චේති රට සහජාතිනම් නියම්ගමේ වැඩවසන සේක. එකට චුන්ද ස්වාමීන් වහන්සේ කොයිද හිටියේ? චේති රටේ සහජාති, අලුත් නමක් නේ, එතර අහල පුරුදු නම නෙවෙයි. සහජාති කියන නියම්ගමේ තමයි හිටිය චුන්ද මහරහතන් වහන්සේ. එකල්හි චුන්ද ස්වාමීන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලාට ඇමතුවා. චුන්ද ස්වාමීන් වහන්සේ කරන දේශනාව. එතකොට චුන්ද ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේලා තාස්මුතුන් වහන්සේ කියලා පිළිවදන් දීලා චුන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනාව ආරම්භ කරනවා. දැන් අපි නිතර චුන්ද ස්වාමීන් වහන්සේගේ දේශන අහලා නැහැ නේද වැඩි? නිතරම අපි අහලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කළේ, මුගලන් මහරහතන් වහන්සේ කරපු දේශනාව, මහා කච්චාන මහරහතන් වහන්සේ කරපු දේවල්, අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දේශනාව අහලා තියෙනවනේ. චුන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අපිට කලාතුරකින් තමයි අහන්න හම්බෙන්නේ. එතකොට චුන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කියන, ආයුස්මත්නි මෙහිලා ධර්මකථික භික්ෂූහු භාවනානුයෝගී භික්‍ෂූන් හෙලා දෙක කතා කරත්. එතුවර ධර්මකථික භික්‍ෂූන් වහසල ඉන්නවා, ධර්මයේ දේශනා කර භික්‍ෂූන් වහසල ඉන්නවා. ආංගේ භික්‍ෂූන් වහසලා භාවනායෝගී භික්‍ෂූන් හෙලා දෙක කතා කරත් මේ උදවිය වනහයි, අපි දැහැන් වඩන්නමෝ වෙමුයි, අපි දැහැන් වඩන්නමෝ වෙමුයි සිතත්. එයම සිත සිතා සිටිත් මොහු කවර නම් ධ්‍යානයක් වඩක්ද, මොහු කුමක් පිණිස ධ්‍යාන කරද්ද, මොහු කෙසේ නම් ධ්‍යාන කරද්ද කියලා ඔන්න ධර්ම කතක භික්ෂූන් වහන්සේලා භාවනා භෝගී භික්ෂූන් වහන්සේලා දොස් කියන ගන්න. දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ එක එක අර මේ කොටිපනවනේ කවුද ස්වාමීන් වහන්සේ, මේ කොටිපනවගේ කවුද? ධම්මමල්ලපුත්ත මහරහතන් වහන්සේ කුටිපනවනේ. ඉතරේ කුටිපනවන විස්තරේ තියෙන ලස්සනයි. එතන තියෙන සමහර ඒ කුටිපනවනකොට ධම්ම කථික ස්වාමීන් වහන්සේ බණ කියන ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාට වෙනම කුටිපනවන්නේ. භාවනා කරන ස්වාමීන් වහන්සේලාට වෙනම කුටිපනවනවා. ඊට පස්සේ ඔය දෙතිස් කතා කර කර ඉන්නවනේ. ඒ ස්වාමීන් වහන්සේලාට වෙනම කුටිපනවනවා. ඊට පස්සේ එක එක ඒ ස්වභාවය අනුව තමයි කුටි පනවලා තියෙන්නේ. ඒකට ඒ කුටි පනවලා තියෙන්නේ එහෙනම් අර මතභේද ඇති වෙන්න පුළුවන් එක තැන හිටියොත්. දැන් භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ ධර්ම කතා කරන ස්වාමීන් වහන්සේ දෙන්න හිටියොත් ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? අර ස්වාමීන් වහන්සේ දෙන්න ධර්ම කතා කරනවා, ඒකත් හොඳයි. භාවනා කරන එකත් හොඳයි, භාවනා කරන ස්වාමීන් වහන්සේට බාධායි. දෙකම හොඳ වුණාට කටයුත්තේ ගැටලුවක් තියෙනවද නැද්ද? ගැටලුවයි, දෙකම හොඳයිනේ. ධර්ම කතා කරන එකත් හොඳයි, භාවනා කරන එකත් හොඳයි. හැබැයි ධර්ම කතා කරනකොට භාවනා කරන කෙනාට එතන කරදරයි. ඉතින් ඒ වගේ ගැටලු සමහරට ඒ කාලේ මතුවෙන්න ඇති. ඒක නිසා තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ධම්ම කතික භික්ෂූහු භාවනා යෝගී භික්ෂූන්ට හේලා දෙක මෙන්න මේ විදිහට කතා කරනවා කියනවා. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි කියනවා. ඊට පස්සේ එහිලා ධම්මකථික භික්ෂූත් නොපාදී කියන. එතකොට සුපේසල හොඳ ධම්මකථික භික්ෂූන් වහන්සේලා ඉන්නවනේ. අර විදිහට මේ ධම්මකථික භික්ෂූන් වහන්සේ භාවනා යෝගී භික්ෂූන් වහන්සේලාට එහිලා කතා කරනකොට සුපේසල හොඳ ධම්මකථික භික්ෂූන් වහන්සේලා ඒ කට්ටියත් අපහාදිනවා කියන. ඒ වගේම භාවනා යෝගී භික්ෂූත් ඒක නොපහාදිනවා කියන.
දෙගොල්ලම අපහදිනවා කියන ඒ කාරණයට හෙලාද කර කතා කරොත්. ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැපේ පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස නොපවතී කියල කියන. එතකට චුන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ විදිහට ධම්මකථික භික්ෂූන් භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට ඒ විදිහට නින්දාපාස කරනකොට ඒකෙන් ධම්මකථික භික්ෂූන් වහන්සේලත් අපහදිනවා, භාවනායෝගී භික්ෂූන් වහන්සේලත් අපහදිනවා. ඒක බොහෝ දෙනාට අයහපත පිණිස, දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ නෑ කියන. ඊට පස්සේ ඔන්න තියෙනවා දෙවෙනි එක. මෙහිලා භාවනායෝගී භික්ෂූන් ධම්මකථික භික්ෂූන් හිලා දෙක කතා කළා. එතකොට ඒකේ ආරෙත් ඒ කාලේ නම් සිද්ධ වෙලා තියෙනවා. භාවනායෝගී භික්ෂූන් ධම්මකථික භික්ෂූන්ට හිලා දෙක කතා කරත් කොහොමද හිලා දෙකලා කතා කරලා තියෙන්නේ? මේ උදේ වනාහි අප ධම්ම යෝගියෝ වෙමු. අප ධම්ම යෝගය වෙමි උඩගුව ඔසාගත් මානලා ඇතිව චපලව මුකරිව අසන්ට තියෙන වචන විස්තර කළ විසිරුණු වචන ඇතිව ඊට පස්සේ මුලා වූ සිත් ඇතිව නුවණ නැතිව ඒ වගේම එකඟ සිත් නැතිව බ්‍රහාන්ත සිත් ඇතිව නොදෙමුණු ඉඳුරන් නැති ව වසති මොවුන් කවරනම් ධර්ම යෝගයෝ කරත් දර කොයි විදිහයට මේගොල්ලු ධර්ම දේශනා කරන්නේ කියල ඔන්න ධර්ම දේශනා කරන කට්ටට දොස් කියන භාවනායෝගී භික්‍ෂූන් වහස. දැ අද කාලනගේ වෙන වෙන විදිහට නේද අපේ වචනෙන් කිවන්නේද මොනාට ඔබ බණ කිය කියා ඉන්නවාද භාවනා කරන්න ඇතුව කියරන අද කාලි කියන්න ඒ වගේ ඇසනන්නේ අද කාලිතයන්නේ. එතිකට ආං ඒ විදිහයට දොස් කියනකොට ආං ඒ දොස් කියන එක හන සුපේසල හොඳ ශික්ෂාකාමී ධම්මකතික භික්‍ෂූන් වහසලත් ඒකට අපහදිනවා කිය. භාවනායෝගී භික්‍ෂූන් වහසලත් එහෙම දොස් කියනකොට අපහදිනවා කියනවා. ඒක දෙව් මිනිස් බොහෝ දෙනාට අයහපත පිණිස දුක පිණිස පවතිනවා කියන දොස් කියන්න ගත්තු බලන්නතකට. ඊට පස්සේ වන තුන්වෙනියක කියනවා ධම්මකතික හෙවත් ධම්මයෝගී භික්‍ෂූන් ධම්මයෝගී භික්‍ෂූන්ගේම ගුණ කියත් ඔන්න ඊළඟක. ධර්මකතික භික්‍ෂූන් වහන්සේලා ධර්මකතික භික්‍ෂූන් වහන්සේලාගේම ගුණ කියනවා. දෙහානවර භික්‍ෂූන්ගේ ගුණ කියන්නේ නෑ ඔන්න අනිප්පස්. එතකට ධම්මකතික භික්‍ෂූන් වහන්සේලා ගුණ කියන්නේ කාගෙද? ධම්මකතික භික්‍ෂූන් වහන්සේලාගේම ගුණ කියනවා. භාවනා කරන භික්‍ෂූන් වහන්සේලාගේ ගුණ කියන්නේ නෑ. ඊට පස්සේ එහිලා ධර්මයෝගී භික්‍ෂූත් ආගේ එහෙ විදියට වුණොත් ඒත් ධම්මකතික භික්‍ෂූන් වහන්සේලා පහදින්නේ අපහදිනවා කියනවා. භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් ඒ කාරණය මුල් කරගෙනත් අපහදිනවා කිය. ඊට පස්සේ ඔන්න හතරවෙන එක භාවනායෝගී භික්ෂූන් හෙවත් ධ්‍යාන වඩන භික්ෂූන් ධ්‍යාන වඩන භික්ෂූන්ගේම ගුණ කියනවා. ධම්මකථික භික්ෂූන් වහන්සේලාගේ ගුණ කියන්නේ නැහැ. දැන් බලන්න අපිට ආරව් අවුල් ඇති වෙන තැන් නේද? ඒක භාවනා කරන භික්ෂූන් වහන්සේලා භාවනා කරන කට්ටියව ගුණ කියනවා. ධම්මකථික භික්ෂූන් වහන්සේලාගේ ගුණ කියන්නේ ධම්මකථික භික්ෂූන් වහන්සේලා ධම්මකථික භික්ෂූන් වහන්සේලාගේම ගුණ කියනවා. භාවනා කරන භික්ෂූන් වහන්සේලාගේ ගුණ කියන්නේ නැතුව යන. එහෙම වුණත් ඒකත් ඒක මේ සියලු දෙනාට ඒ විදිහට චෝදනා කළොත් ඒකත් බොහෝ දෙනාට සැපේ පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියන. ඔන්න එහෙනම් පිළිපදින්න ඕනි ක්‍රමේ මොකක්ද එහෙනම්? ඒහි නාස්මතිනි මෙසේ ඔබ හික්මිය යුතුයි. අන්න අපිට කරන්න ඕනි කොටස. ධම්ම යෝගී භික්‍ෂූ අපි ධ්‍යානවර්ණ භික්‍ෂූන්ගේ ගුණ කියන්නෙමු. තර ධ්‍යානවර්ණ භික්‍ෂූන්ගේ ගුණ කියන්න ඕනි ධම්ම කතික භික්‍ෂූන් වහන්සේලා. ඔය අයුරින් ඔබ විසින් හික්මිය යුත්තේය මක්නිසා දෙයත් ආස්මතිනි යම් කෙනෙක් අමෘත නිවාරණ නිර්වාණ ධාතුව කයෙන් ස්පර්ශ කොට විසිත් නම් ඒ ධ්‍යාන වඩන පුද්ගලයෝ ලෝකේ ආශ්චර්යවත් පුද්ගලයෝය, දුර්ලභ පුද්ගලයෝය කියන. එහෙනම් ධම්මකථික භික්ෂූන් වහන්සේලා විසින් මොකද කරන්න ඕනි? භාවනා වඩන භික්ෂූන් වහන්සේලාගේ ගුණ කියන්න ඕනි කියන. ඇයි ගුණ කියන්න ඕනි? ඒ ධ්‍යාන වඩන පුද්ගලයෝ ලෝකේ ආශ්චර්යවත් පුද්ගලයෝය කියන. ඔක්කොටම හිත සමාධිමත් කරගන්න බෑ, එකෙන් කරගන්න බෑ. ඒක ආශ්චර්යමත් කෙනෙක් විතරයි කරන්නේ. දුර්ලභ පුද්ගලයෝ, ඒ පුද්ගලයෝ බොහෝ දුර්ලභයි කියන ලෝකෙ.
ඒ නිසා ඒ අයගේ ගුණම කියන්න. ඊට පස්සේ වන්න අනි පැත්තර ඊනගේ කියන හයවෙන එක ඔබ මෙසේ හෙක් මේ යුත්තේ දෙහාන වඩන්නාව අපි ධම්ම යෝගී භික්‍ෂූන්ගේ ගුණ කියන්නෙමු. දෙහාන වඩන භික්‍ෂූන් වහන්සේලාට කියනවා ධර්ම කථික භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා කරන භික්‍ෂූන් වහන්සේලාගේ ගුණම කියන්න කියන. ඇයි එහෙම ගුණ කියන්න කියන්නේ. මක් නිසා දෙයත් ආශමතින යම් කෙනෙක් ගැඹුරු අරුත්පද ප්‍රඥාවෙන් විනිවිද දකිත් නම් ඒ ධර්මයෝගී පුද්ගලයෝ ලෝකයේ ආශ්චර්යවත් පුද්ගලයෝය, දුර්ලභ පුද්ගලයෝය. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ ආකාරයෙන්ම කියනවනම් ඒ පුද්ගලයෝ ලෝකේ ඉතාම දුර්ලභයි, ආශ්චර්යවත් පුද්ගලයෝ කිය. ඒ නිසාව කොහොමද හික්මෙන්න කිව්වේ? ධම්ම කථික භික්ෂූන් වහන්සේලා ධ්‍යාන වඩන භික්ෂූන් වහන්සේලාගේ ගුණ කියන්න කිව්වා. ධ්‍යාන වඩන භික්ෂූන් වහන්සේලා ධම්ම කථික භික්ෂූන් වහන්සේලාගේ ගුණම කියන්න කිව්වා. දැක්කද? එතකොට ඒක ආරවුල් හට ගන්නවද? එතකොට ආරවුල් අර්බුද හටගන්නේ නැතුව යනවා. ඉතින් ඒ ගුණ කියන්න කිව්වේ මොකද? ඒ පුජ්‍යලෝ දෙන්නම ලෝකේ ඉතාමත්ම දුර්ලභ පුජ්‍යලෝ කිව්වා. ඉතින් ඔය විදිහට මහා චුන්දර ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාව විස්තර කරනවා. එතකොට මේකෙන් අපිට ගන්න තියෙන කාරණා මොනවාද? ධම්ම කථික භික්ෂූන් භාවනා කරන භික්ෂූන් දොස් කියන්නත් හොඳ නෑ. භාවනා කරන භික්ෂූන් වහන්සේලා බණ කියන ස්වාමීන් වහන්සේලාට දොස් කියන්නත් හොඳ නෑ. ඊට පස්සේ බණ කියන ස්වාමීන් වහන්සේලා බණ කියන ස්වාමීන් වහන්සේලාගේම ගුණ කියන්න හොඳ නෑ. අර සන්නාසලාගේ ගුණ කියන්නේ නැතුව, භාවනා කරන භික්ෂුන් වහන්සේලාගේ ගුණ කියන්නේ නැතුව ධර්මයේ කියන අයගෙම ගුණ කිය කියා ඉන්න. එහෙම කියන්න හොඳ නෑ. බණ කියන ස්වාමීන් වහන්සේලා, මේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා, භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ ගුණ කියන්න හොඳ නෑ. ධම්ම කථික භික්ෂුන් වහන්සේලාගේ ගුණ කියන්නේ නැතුව. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? භාවනා කරන ස්වාමීන් වහන්සේලා ධර්ම කථික භික්ෂුන් වහන්සේලාගේ ගුණ කියන්න. ධම්මකථික භික්ෂූන් වහන්සේලා භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ ගුණ කියන්න ඕනි. ආන් ඒ විදිහට කියන්න ඕනි කියන මේ දේශනාවේ විස්තර කරනවා. ඉතින් ඒ නිසා අපට ඒ කාරණත් ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා නේද? අපේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනයක් තියෙයි. ඉතින් නැත්තම් අපි දන්නේම නැතුව බොහෝ දේ මිනිස්සුන්ට අයහපත පිණිස, දුක පිණිස පවතන දෙයක් අපි කළොත් එහෙම ඒක අපටත් හොඳ නෑ, ලෝකෙටත් හොඳ නෑ. ඒ නිසා අපි නිතරම යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් එයාගේ ගුණම කියන්න ඕන. ධර්මයේ දේශනා කරනවා නම් ඒ කෙනාගේත් ගුණම කියන්න ඕන. එතකොට ආන් අපිට ඒකෙන් යහපතක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕන් ඔය විදිහ තමයි මහා චුන්ද සූත්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන සූත්‍රයේ තමයි පඨම සන්දිට්ඨික සූත්‍රය. එතකොට පඨම සන්දිට්ඨික සූත්‍රෙත් සැවැත් නුවර ජේතවනාරාමේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මෝලී සීවක පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක සිටිසේක්ද එතනට පැමිණියේය. තැමින බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු වෙලා පිරිසඳර කතා කරලා එකත් පසු හිට මෝලී සීවක පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේ. එතකොට මෝලී සීවක කියන පරිබ්‍රාජක බුදුරයන් වහන්සේට ඇවිල්ලා මෙන්න මේ විදිහට කියනවා. ස්වාමීනි, ධර්මයේ සන්දිට්ඨිකය, ධර්මයේ සන්දිට්ඨිකය වශයෙන් කියනු ලැබේ. ස්වාමීනි, ධර්මයේ සන්දිට්ඨික වන්නේත්, අකාලික වන්නේත්, එහි පස්සික වන්නේත්, ඕපනයික වන්නේත්, පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤු වන්නේ කවර කරුණු මතද? අන්න හොඳ ප්‍රශ්නයක් නේද? එතකොට ධර්මයේ සන්දිට්ඨික වන්නේ කවර කරුණක් නිසාද? සන්දිට්ඨික වන්නේ අකාලික වන්නේ, එහි පස්සික වන්නේ, ඕපනායික වෙන්නේ, පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤූ වන්නේ කවර කරුණු මතද? එතකොට වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එසේ වීනම් සීවක මේලා ඔබෙන්ම විමසන්නෙමි. මං ඔබෙන්ම මේ කාරණේ අහන්නම්. එතකොට ඔබ කැමති විදිහට උත්තර දෙන්න. ඔබ කැමති වන්නේ යම් පරිද්දෙන්ද ඉපරිද්දෙන් පිළිතුරු දෙන්න. සීවක, මේ ගැන කුමක්ද හිතෙන්නේ? තමා තුළ තිබෙන්නා වූ ලෝභය පිළිබඳව
තමා තුළ ලෝභය ඇත්තේ යැයි දන්නේද? තමා තුළ නොතිබෙන්නාව ලෝභය තමා තුළ නොතිබෙන්නේ නැත්තේ යැයි දන්නේද? ඔන්න සන්දිට්ටික ධර්මය විස්තර කරන විදිහ. ලෝභය තමා තුළ තියෙනවනම් තමා තුළ තියෙනවා කියලා ඔබ දන්නවද කියලා. තමා තුළ ලෝභය නැත්තං තමා තුළ ලෝභය නෑ කියලත් දන්නවද කියලා ඇහුවා. එසේ ස්වාමීනී කියලා කිව්වා. සීවක යම් මෙහෙකින් තමා තුළ තිබෙන්නාව ලෝභයේ පිළිබඳව මාතුළ ලෝභය ඇත්තේ යැයි දන්නේ නම් තමා තුළ නොතිබෙන්නාව ලෝභයේ පිළිබඳව මාතුළ ලෝභය නැත්තේ යැයි දන්නේ නම් සීවක මෙසේ ධර්මයේ සන්දිට්ටික වේවි කියන. මෙසේ ධර්මයේ අකාලික වේ කියන. මෙසේ ධර්මය ඕපනයික වේ කියන. මෙසේ ධර්මය පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි කියලා කියන. ඔන්න දැක්කද? එන සන්දිට්ඨිකය කියන්නේ මොකද්ද? ලෝභයක් තමා තුළ තියෙනවනම් තමා තුළ ලෝභය තියෙනවා කියලා දැනගත්තොත්. ලෝභය තමා තුළ නැත්තං ලෝභය තමා තුළ නෑ කියලා දැනගත්තොත්. දැන් මේ කාරණේ තියෙන හොඳට විස්තර කර මහා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ පංච නීවරණ කොටසේ තියෙනවා හොඳ ලස්සන විස්තරයක්. මම තියෙන්නේ ඉද භික්කවේ භික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අහලා තියෙනවනේ. එතකොට යම්කිසි භික්ෂුවක් තමා තුළ කාමච්ඡන්දේ තියෙනවා නම් තමා තුළ කාමච්ඡන්දේ තියෙනවා කියලා මනාවකට දැනගන්න. අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමා තුළ කාමච්ඡන්දේ නැත්තං තමා තුළ කාමච්ඡන්දේ නෑ කියලා දැනගන්න. ආන් ඒ කාරණේ දැනගත්ත නම් ධර්මයේ සන්දිට්ටිකයි කියලා හිත පහදිනවද නැද්ද? ආන් තුළ ධර්මයේ සන්දිට්ටිකයි අකාලිකයි කියලා හිත පහදිනවද නැද්ද? ඒ කාරණේ දැනගත්තොත් අකාලිකයි. ඇයි? ඕනම කාලෙක දැන් මේක දකින්න පුළුවන් එකක්නේ. ඊට පස්සේ ඕපනායිකයි තමා තුළින් නිවේදිතකට ඒක දකින්නේ. තමා තුළින් දකින්නේ. ඊට පස්සේ එහි පස්සික ඕන කෙනෙට ඒක බලන්න කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පච්චත්තං වේද ප්‍රඥාවන්තෙක් විතරයි ඒ කොටස දකින්නේ. මෝඩ කෙනෙක් ඒ කොටස දකින්නේ නැහැ. එතකොට ආන් ඒ විදිහට තමා තුළ යම් ලෝභයක් තියෙනවා නම් ලෝභය තියෙනවා කියලා තමා දන්නවනම් ලෝභය තමා තුළ නැත්තම් ලෝභේ මාතුල නෑ කියල දන්නවනම් ආංගේ කාරයෙන් ධර්මය සන්දිට්ටිකයි කියල විස්තර කරන. ඊට පස්සේ තමා තුළ තිබෙන්නව දේශයේ තමා තුළ තිබෙන්නේ කියල දන්නවන. තමා තුළ දේශයේ නැත්තං නෑ කියල දන්නවන. ඒ වගේම තමා තුළ තිබෙන්නව මෝහය තමා තුළ තිබෙන්නව මෝහය තමා තුළ තිබෙන බව දන්නවනම් මෝහය තමා තුළ නැත්තං නෑ කියල දන්නවනම් ආගේ කාර්යෙන් ධර්මය මේ නොතිබෙන්නේ මොහෝධර්මය නැත්තේ යැයි දන්නේ නම් ආගේ කාර්යෙන් මේ ධර්මය සන්දිට්ටිකයි අකාදිකයි එහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහී කියල විස්තර කන්නවා. ඉතිං ඕන් ඔය විදියට තමයි සන්දිට්ටික කියන වචනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන. අකාලික කියන වචනේ විස්තර කරේ. පස්සේ ඕපනයික කියන වචනේ විස්තර කරේ. එහි පස්සේ කියන වචනේ විස්තර කරේ. ඕපනයික කියන වචනේ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි. එතකොට මේ විදිහට සන්දිට්ඨික ධර්මයේ කෙරේ පැහැදුනතේ සන්දිට්ඨික ධර්මයේ කාන්තේම සවාක්ඛාතයිද නැද්ද? සවාක්ඛාත ධර්මයක්මයි. මනාකොට දේශනා කර ධර්මයක්ම තමයි තමා තුළින් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඕන් ඔය විදිහට ධර්මයේ කෙරේ හිත පහදව ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අපිට ධර්මයේ ගලප ගත්තොත් තමයි ඒ කාරණේ සිද්ධ වෙන්නේ. දැන් තවන් තුළ රාගේ කාමච්ඡන්දේ හටගත්තොත් කාමච්ඡන්දේ තියෙන කියලා දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ නැත්තම් තවන් තුළ කාමච්ඡන්දේ නැහැ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ තමා තුළ ව්‍යාපාදේ තියෙනවා නම් ව්‍යාපාදේ තියෙනවා කියලා දැනගන්නත් ඕනේ. ව්‍යාපාදේ නැත්තම් නැහැ කියලා ඒ කාරණේ දැනගත්තොත් සන්දිට්ඨික ධර්මයේ කියලා හිත පහදව ගන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා ඒ කාරණේත් අපිට එහෙනම් ගොඩක් ප්‍රයෝජනවත්. මේ ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න අපිට උපකාරී වෙයි. එහෙනම් අපි සන්දිට්ඨික ධර්මයේ කෙරෙහි හිත පහදිනවා නම්
ඒ පහදින්නේම ධර්මය අපිට ගලපා ගැනීම තුළින් අවබෝධයක් තුළින් අත්දැකීමක් තුළින්ම නෙවෙයිද? ධර්මය කෙරෙහි හිත පහදින්. අත්දැකීමක් තුළින් තමයි ධර්මය කෙරෙහි හිත පහදව ගන්න තියෙන්නේ. දෙවෙනි සූත්‍රයේ ද්විතීයි සන්දිට්ඨික සූත්‍රෙත් ඒ කාරණා ටිකම තමයි විස්තර කරලා තියෙන්නේ. පොඩි වෙනසක් ඒ සූත්‍රේ තියෙන මෙන්න මෙහෙම. තුර මුලින් තියෙන කරුණ ටික ඒ විදිහටම තියෙනවා. ඒ සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සමග එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේත් එක්ක ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා. ගෞතමයන් වහන්සේ ධර්මයේ සන්දිට්ඨිකය, ධර්මයේ සන්දිට්ඨිකය කියලා කියනවා. කොයි විදිහේ ධර්මයේ සන්දිට්ඨික වන්නේ, අකාලික වන්නේ, ඊට පස්සේ කන්නේ ඕපනායක වෙන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එසේ වේ නම් මම ඔබෙන් අහන්නම් ඔබට කැමති විදිහට උත්තර දෙන්න කියලා අර විදිහටම දේශනා කරනවා. තමා තුළ රාගය තියෙනව නම් රාගය තියෙනවා කියලා දැනගන්න ඕන කියලා, රාගය නැත්තම් නෑ කියලා දැනගන්න ඕන කියලා. ඊට පස්සේ ඔය විදිහට දේශනා කළා. දේශය තියෙනව නම් මෝහය තියෙනව නම් ඔන්න ඊට පස්සේ එකක් තියෙන අන්තිම එක තමා තුළ තිබෙන්නා වූ කායිකේ කයෙන් සිදුවෙන අකුසල් දොස් පිළිබඳව, ඊට පස්සේ තමා තුළ තිබෙන්නා වූ වචනයෙන් සිදුවෙන අකුසල් පිළිබඳව, තමා තුළ තිබෙන්නා වූ මනසෙන් සිදුවෙන අකුසල් පිළිබඳව, මා තුළ තිබෙන අකුසල් දොස් ඇත්තේ දන්නේද, තමා තුළ නොතිබෙන්නා වූ මනසෙන් සිදුවෙන අකුසල් පිළිබඳ දොස් නැත්තේය, මේ අකුසල් පිළිබඳව යම් වැටහීමක් තියෙනවා. යම් අකුසල් තියෙනවා නම් ඒක දොස් සහිත අකුසල් තියෙනවා නම් මේ අකුසල් තුළින් දොස් ඇති වෙන දේවල්, දොස් ඇති වෙන්නේ නැති ඒවා තියෙනවා නම් ආන් ඒක දොස් ඇති වෙන්නේ නැති එකක් කියලා දැනමක් තියෙනවා නම් ආන් ඒකත් ඒ කාර්යෙම ධර්මයේ සන්දිට්ඨිකයි, අකාලිකයි, ඉහිපස්සිකයි කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕන් ඔය විදිහට ඒ දේශනාවේ ඒ කොටස තමයි වැඩියෙන් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා තව ලස්සන සූත්‍රයක් කේම කියලා. ඒක කේම සූත්‍රෙත් හොඳ ලස්සන කාරණයක් තියෙනවා. මෙන්න මෙහෙම අරහත්ත්වේ ප්‍රකාශ කරපු විදිහන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටි අනේ පිටිසුතුමාගේ ආරාමය කියන එදා. එතකොට එදා කේම ස්වාමීන් වහන්සේ, සුමන ස්වාමීන් වහන්සේ සැවැත්නුවර අන්දවනේ ඉන්න කාලේ ඒ කේම ස්වාමීන් වහන්සේත් සුමන ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා වන්දනා කළ මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, යම් මේ භික්ෂුවක් රහත්ද, කීනාශ්‍ර වූයේද, නිම කළ බවසර ඇත්තේද, කීනාශ්‍ර වේද, මේ නිවන් මඟ සම්පූර්ණ කර ඇද්දේද, කළ යුත්ත කරන ලද්දේද, කෙලෙස් බර පැත්තකින් තැබුවේද, පිරිවෙන පැමිණි අරහත්වය ඇත්තේද, සේකරන ලද බව සංයෝජන ඇත්තේද, මන අවබෝධ කෙනුතු විමුක්තියට පත් වූයේ වෙයිද? මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? අරහත්වය තමයි විස්තර කරන්නේ. ඒ භික්ෂුවට මෙසේ නොසිතෙයි කියනවා. අරහත්වයට පත්වෙච්ච භික්ෂුවට මෙන්න මේ විදිහට හිතෙන්නේ නැහැ කියනවා. එනම් මට වඩා උතුම්මයි සිටි කියන සිතුවිල්ල එන්නේ නැහැ කියනවා. මාහා සමානයි සිටි කියන අදහස එන්නේ නැහැ කියනවා. මට වඩා හීනයි සිටි කියන අදහසක් එන්නේ නැහැ. දැන් බලන්න රහතන් වහන්සේට පහළ වෙන්න මේ විදිහට සිතක් පහළ වෙන්නේ නැහැ කියන. කොහොමද? මට වඩා උතුම් අය සිටී කියලා. ඒ වගේ මාහා සමාන අය සිටී, මට වඩා හීන අය සිටී කියලා අදහසක් ඇති වෙන්නේ නැහැ කියන. මේ විදිහට කේම ස්වාමීන් වහන්සේ මේ පැවසුවේ ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කළසේක. බුදුරජාණන් වහන්සේක අනුමත කළා ඒක හරි කියලා. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ අනුමත කළ සීකයි හුනස්නේ නැගිට භාග්‍යතුන වන්දනා කරලා පිටත් වෙලා ගියා කේම ස්වාමීන් වහන්සේ. ඔන්න ඊට පස්සේ තව කවුද ඉන්නේ දැන් මෙතන? සුමන ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඉතින් සුමන ස්වාමීන් වහන්සේත් මේ විදිහට මාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, භික්ෂුවක් රහත්ද, කීනාශ්‍රවද, මේ බඹසර සම්පූර්ණ කරලා තියෙන්නේ, ආ මේ භික්ෂුව භව සංයෝජන මේ ප්‍රහණය කළා තියෙන විමුක්තියට පත් වේද, ඒ භික්ෂුවට මෙසේ නොසිතේ කියන.
ඒ භික්ෂුවරත් මේ හිතෙන් නෑ කියන. මොකක්ද මට වඩා උතුම්මයි නොසිටි. ඉස්සල ස්වාමීනාසිට කොමදාද. මට වඩා උතුම්මයි සිටී කියල අදහසක්කයි නෑ කිව. මට වඩා සමානයිඉන්නවා කියල හිතෙන්නේෙත් නෑ කිව්වා. මට වඩා හීනයිඉන්නවා කියලත් අදහසක් එන්නේ නෑ කිවද මේ ස්වාමීනාසිකෙන අනිප පැත්. මට වඩා උතුම්මයි නොසිටී කියල අදහසක් නෑ කිව. මාහා සමානය නොසිටී මට වඩා හීනයි නොසිටී යනුවෙන් අදහසක් ඇතිවෙන්නෙත් නෑ කිව. දැම් බලන්න රහතන් වහන්සේගේ අවබෝධය. මේ පැවසුවාට පස්සේ ඒකත් බුදුරජාණන් වහන්සේ අනුමත කළා. අනුමත කරල ඉවරේලා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමත කලා කියලා දැනගෙන ඉතිරින් නැගිටල ඒසා වින්නා සිද්ධිය. දැන්වන්න බුදුරජාණන් කියෙන ඉක්බිති භාග්‍යතුනායි කේම තෙරුන්ද සුමන තෙරුන් නික්මේගේ සුළු වේලාවකින් භික්‍ෂූන් වහන්සේලා ඇමතුව. අමතලා කියනවා මෙසේත් කුලපුත්තු අරහත්තේ ප්‍රකාශ කරති අර්ථයත් පවසන ලද්දේ. ඒ වගේම තමාද ඉස්මතු නොකරන ලද්දේ වෙයිද. තුට අර්ථයත් කිව තමා ඉස්මතු කළෙත් නෑ. එනමුදු මෙහිලා ඇතැම් හිස්පුරුසු සිනාසෙන පරිද්දෙන් සිත අරහත්තය ප්‍රකාශ කරති ඔවුන් පසුව දුකට පත්තේ. සිනාසෙන අදහසෙන් කිවකද මාන්‍යයෙන් යුක්තව අරහත්තයට පත් නොවී අරහත්තයට පත්වනා කියලා ප්‍රකාශ කරනා කියන. ආං ඒ ඇයි සිනාසෙන පරිද්දෙන් අරහත්තය ප්‍රකාශ කරලා පසුව දුකට පත්තේ කියලා කිය. එතිකුරේ නම් අරහත්තයට පත්තිච්ච කෙන කොහොඳ ප්‍රකාශ කළේ. සුමන ස්වාමීන්නාසකිවා මට වඩා උතුම්මයි සිටින්න පුළුවන්. මෙහෙම සිතෙන් නෑ කිව්වා. මට වඩා උතුම්මයි ඉන්නවා කියලා හිතෙන්නේත් නෑ. මහා සමාන අඉන්නවා කියලා හිතෙන්නේත් නෑ. මට වඩා හීන අඉන්නවා කියලා හිතෙන්නේත් නෑ. ඒ වගේ මනිස්සාමින්නාස්සේ සුමනසාන්නාසකිවි කොමද මට වඩා උතුම්මයි නොසිටී කියලා අදහසක් එන්නෙත් නෑ කිව. මහා සමානයි නොසිටී කියලා අදහසක් එන්නෙත් නෑ. මාට වඩා හීනය නොසිටී කියල හිතෙන්නේ නෑ. ආගේකින් අර්ථයත් ප්‍රකාශ කළා කිව්වා. ඊට පස්සේ ඒ තමා හුවා දක්කන්නෙත් නැතුව හිටියා කියල ප්‍රකාශ කළා. දැ මේකට තව ලස්සන උදාහරණයක් තියෙන නාගසේන මහරහතන් වහන්සේ. මිලිදු රාජ ප්‍රශ්නය පොත වහන්සේකි ඒ මිලිදු රජ්ජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ ස්වාමීනි මේ අරහත්තේට මේ පත්වෙනා කියන්නේ කොහොමද කියලා. එතුකට කියනවා කෙලෙස් සහිතයි නැ පිරුවම් පාන්නේ කොහොමද කියලාන. කෙලෙස් සහිතයයි කෙලෙස් රහිතය පිරුවම් පාන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මහරහතන් වහන්සේ කියනවා කෙලෙස් සහිතය මේ පිරුවම් පාන්නේ නෑ කියන. කෙලෙස් රහිතයි පිරුවම් පානවා කිය. හම උත්තරේ දෙනවා. ඊට පස්සේ රජ්ජුරු අහනවා එනම් ඔබ වහන්සේ කෙලෙස් සහිතවද පිරුවම් පාන කෙලෙස් නැතුවද කියලා. එතුකට නාගසේන මහරහතන් උත්තරයක් දෙනවා ලස්සන එක. රජතුමනි මම කෙලෙස් සහිතනං උපාදාන රහිතනම් මං පිරුවම් පායි කියන. මං කෙලෙස් නැත්තං කෙලෙස් තියෙනවනම් උපාදාන තියෙනවනම් මං පිරුවම් පාන එකක් නැතිවේ කියන. මට කෙලෙස් නැත්තං උපාදාන නැත්තම් මං පිරුවම් පායි කියන. බලන්න එතකට තමා හවා දැක්කාද අනුන් හවා දැක්කෙන්නේ අර්ථයත් ප්‍රකාශ කළා. තකට කෙලෙස් තියෙන අය සිරුවම් පායි කෙලෙස් නැතිය ඉදී කිව්වා තමන් ගැන කිවේ නෑ. ඉතින් ආගේ වගේ අරහත්තේ එකක විදියට දැන් ප්‍රකාශ කරනවා. දැන් අර සවද සුසීම සන්නාසයා වෙනේද ධර්මය හොරකන් කරන්න විල්ලා සිද්ධියත්තියෙන් ඒස්වාවින්නාසටත් ධර්මය හොරකං කරන්න තම යාවි. හොරකං කරන්න ආවි මොකද බුදුරජන්නාසේ ලාව සැත්කාර කීතිපස සම්බේනවා නිසා ධර්මයටික හොරකං කරගෙන මිනිස්සුන්ට කිවොත් අපටත් ඒ විදියට ලාව සත්කා හම්බේ කියල තම අදහස් තිබ්බි. ඇවිල්ල දැන් ඔන්න බුදුරජන්නාසේ ළඟට ස්වාමින්නාසල අරහත්වය ප්‍රකාශ කළ යනවා. ඉතිං අරහත්වය ප්‍රකාශ කළ යනකොට පස පිට පස්සෙන් ගිහිල මේසාවින්නාසාහන ඔබහන්සේ අරහත් කියල ප්‍රකාශ කලා ඔබහසට එරදි තියෙනවාද. අනේ මටනං එරදි නෑ කියන. ඔබහසට පෙරජීවිත බලන්න පුළුවන්ද.
බේවත් දෑ කියන. ඊට වස්සේ ඔබහන්සට ඒ එක එක ඥානහන එකක්වත් නෑ කියන. ඒනම් ඔබහන්සේ අරහත්තේ ප්‍රකාශක කොහොමද කියලා. මතක දෙක. ප්‍රඥාවේ මුක්ත කියල කියන. එතුකට ආංගෝ විදිහයට මේ අරහත්තයට පත්වෙලා ඒ නැතුව ඉන්නවා. ඉරවයි තවස්වාමින්නාස කෙනෙක්ගේ ගන්න ඒ ස්වාමින්නාසේ තර විදිට කියන. දැ මේ සුසීම සවන්නාසට තේරුම් බේරුම් කරගන්න බැරවුණ. ඉතින් අන්තිමට ඒ ස්වාමින්නාසට බුදුරජාණන්සලාට ගිහිල්ල බුදුරයන ධර්ම දේශනා කරාට පස්සේ ඒ ස්වාමින්නාසටම ගෙම් පස්සේ හන ඔබට දැන් යුදි තියෙනවාද. ඊටවස මට නෑ කියනවා. ඒ ප්‍රඥාවවිමුක්ත රහතන් වහන්සේලාට කියල කියන. ති ආන් ඒ වගේ අරහත්තේ එකක විදිහට ප්‍රකාශ කරනවා ඒකෙන් තමා හවා දක්කන්නේ නැතුව අනුන් හෙලා දකින්න නැතුව අරහත්තයට ප්‍රකාශ කරපු සිද්ධි ගොඩක් තියෙන අද මේසේ සූත්‍රයත් තියෙන්නේ ඒ විදි එක. ගාථාවකින් බුදුරජාණන් දේශනා කරනා උසස් පුද්ගලයන් කෙරෙහිද හීන පුද්ගලයන් කෙරෙහිද සම පුද්ගලයන් කෙරෙහිද රහත් වූ මාන්‍යයෙන් නොසිතති. ඉපදීම සැය කළ බඹසර වැල නිම කළ ඒ රහත් වූ භව සංයෝජනගේ නිදහස්ව හැසිරෙති කියල දේශනා කරන. එතකට එහෙනන්ගේ අරහත්තේ ප්‍රකාශ කිරීම ගැන තව ගොඩක් සූත්‍ර තියෙනම් චබ්බි සෝධන කියර සූත්‍රයක් තියෙන. තුර ඒකෙත් බුදුරජාණ දේශන කවුරු හරි කෙනෙ අරහත්තේ ප්‍රකාශ කරන්නන යාගේ ප්‍රශ්න කරන්න කියලා කියෙන කියල. එතකට ඔබට ඇසෙන් රූපයක් දැක්කොත් දැක්ක විතරයිකින් අවබෝධ තියනද කියලානක. කණෙන් ශබ්දයක් ඇහුවොත් ඇව විතරයි කියෙන අවබෝධ දීනාද කියෙන ඔය ආයතන හයගෙන හන්න කියන. එතකට යා ප්‍රකාශකරොත් එහෙම නෑ කියලා ආගේ පිළිගන්න කියනවා. එහෙම නැත්තම් පිළිගන්න බෑ කියන. පංච උපාදානස්කන්දී පිරිසිද අවබෝධ කළත් තියෙන්න්න කියලා හන්න කියන. ඒ විදිට ප්‍රශ්න කරන්න කියන. ති ඒ වගේ අරහත්තය ගැන ගොඩාකේ කාලෙත් මත බේද තිබ්බා. තින් අද කාලෙත් ගොඩාකේ අරහත්තය ප්‍රකාශ කිරීම ගැන එකේ කතා කියනවා. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් දැන් අපි ඉස්සල්ල ඉගෙන ගත්තන දැන් මේ දේශනා වේශවාමන් අහර තමාහෝ අදැක්වෙත් නෑ අනුන් හෙලා දැක්කෙත් නැතු අරහත්තය ප්‍රකාශ කලා බුදුරජාණන් ඉස්සර. තින් ඒ නිසා මේ සූත්‍ර දේශනාවත් අපට ඒ පැවිදි ජීවිතයට බොහෝ උපකාරී වෙන සූත්‍රයක් කියල මතකතියාගණ්ඩ ඕනි. ඊට පස්සේ තියෙන සූත්‍රයේ තම ඉන්ද්‍රිය සංවර සූත්‍රය. තුර ඉන්ද්‍රිය සංවරය ගැන වදාළ දෙසුම. එතකට බුදුරජාණන් මේ දේශනාව විස්තර කරනවා මහණෙනි ඉන්ද්‍රිය සංවරය නොමැති කල්ලි ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තාට සීලයට හේතුවන දේ නැසුනේ වෙයි කියන. සීලය රකින්න සිල්පදවලට රකින්න නම් උපකාර වෙන ධර්මය මොකක්ද එහෙනම්? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්තං සීලයාගේ පිහිටන්නේ සීල් රකින්න බැරුව යනවා කියලා. ඒක නැසුනේ වෙයි කියන. සීලය නොමැති කල්ලි සිල් නැති තැනැත්තාට සම්මා සමාධයට හේතුවන දේ නැසුනේ වෙයි කියන. සීලයේ නැත්තම් සම්මා සමාධිය ඇති කරගන්න බෑ කියන. සම්මා සමාධිය නැති තැනැත්තාට යථාභූත ඥාන දර්ශනයට හේතුවන දේ නැසුනේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්ලි යථාභූත ඥාන නැති තැනැත්තාට නිබ්බිදා විරාගයට හේතුවන ධර්ම නැසුනේ වෙයි. නිබ්බිදා විරාග නොමැති කල්ලි නිබ්බිදා විරාගය නැති තැනැත්තාට විමුක්ති ඥාන දර්ශනයට හේතුවන දේ නැසුනේ වෙයි කියන. එතකට දැන් මේක තියෙන්නේ පිළිවෙලට. දැන් බුදුරජාණන් දේශනා කරන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා වචන තුනක් විස්තර කරනවා. එතකොට ඒක විස්තර කළේ බුදුරජාණන් වහන්සේ මහා සාගරය උපමා කළා. මහා සාගරය එක පාරම ගැඹුරට යන්නේ නෑ වගේ ටික ටික තමයි ගැඹුරට යන්නේ. ඒ වගේ තමයි මගේ ශාසනය ටික ටික තමයි ගැඹුරට යන්නේ. එතකට ආගේ ගැඹුරට යන්න ඉස්සල්ලා පටන් ගන්න එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන්. එතකොට ඉන්ද්‍රිය සංවර කරගෙනාට සීලය සංවර කර සීලයේ පිහිටන්න පුළුවන්කම තියෙනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් ඔන්න අපේ ඇහැ කන නාසය දිවකය මනසන ඉන්ද්‍රිය අය. එතකොට දැන් මේ ඉන්ද්‍රිය හය ඇහෙන් දකින දේමුල් කරගෙන අපි චේතනා පහළ කරනවා. ඊට පස්සේ කනට ඇහෙන ශබ්දයට අපේ චේතනා පහළ වෙනවා. නාසයට දෙන ගඳ සුවඳටත් චේතනා පහළ වෙනවා.
දිවට දැන රසයටත් චේතනා පහළ වෙනවා. කයට දැන පාසටත් චේතනා පහළ වෙනවා. මනසට එන අරමුණු වලටත් චේතනා පහළ වෙනවා. ඒතර චේතනා පහළ වෙන්න කොහොමද? ඇහැයි රූපයි විඥාන එකතු වුණාට පස්සේ ඇති වෙන ස්පර්ශයේ ස්පර්ශයේ පත්‍යෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට චේතනා පහළ වුණාට පස්සේ චේතනා පහළ කළ කයෙන් යමක් කරනවා. වචනයෙන් යමක් කරනවා. හිතෙන් යමක් හිතනවා. එතකොට කයයි වචනයයි අයිතිමකටද? සීලයට නැයිති. එතකොට අපි ඇහෙන් දකින රූපය ඔස්සේ තමයි කය හසුරුවන්නේ, වචනය අපි හසුරුවන්නේ. එතකොට ඉන්ද්‍රිය අසංගර වෙච්ච හැටිය ඔන්න අපි කියමු, උදාහරණයක් ගමුකෝ. ඔන්න අපිට සර්පයෙක් දකින්න හම්බ වෙනවා. සර්පයෙක් දකින්න හම්බ වෙනකොට අපි එක පාරම හිතට එනවා, මේ සතා දරුණු එකෙක්, මේ සතා දෂ්ට කරයිද දන්නේ කියලා ඔන්න සිතුවිල්ල පහළ වෙනවා. එතකොට මොකද ඉස්සෙල්ලාම අපි අසංවර වුණේ? හිත අසංවර වුණා. දැන් ආවන අකුසලයක් හිතට, මේක මරන්න ඕනේ කියලා නේද? ඊට පස්සේ අපි වචනෙන් පිට කරනවා. අන්න දැන් වචනේ අසංවර වෙනවා. මේ සතා මරන්න ඕනේ කියන වචනයත් අසංවර වෙනවා. ඊට පස්සේ වචනේ අසංවර වුණාට පස්සේ ඔන්න කය, ඒ සතා මරන්න අපි උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ උපක්‍රමයේ සතා මැරෙනවා. එතකොට ඒකට මුල්ලුනේ මොකද්ද? ඇහෙන් අර රූපේ දැකලා අපිට ඇහ සංවර කරගන්න බැරි වෙච්ච නිසා. එතකොට ඇහෙන් රූපේ දකින්නකොටම අපි සංවර කරගත්තනම්, මෙස්සිතක් උපදවගත්තනම් ආන් අර පානඝාතයේ කියන අකුසලේ සිද්ධ වෙන්නේ නැතුව යනවා. වචනේ අසංවර වෙන්නේ නැතුව යනවා. දැන් ඉන්ද්‍රිය අසංවර වීමෙන් තමයි සීලයට කෙරෙහිම අපේ ඍජුව මේක බලපාන. එතකොට හොඳට ආයතනයි සංවර කරගන්නවා නම්, ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරනවා නම්, දැන් ඉන්ද්‍රිය භාවනාව ගැන විස්තර තියෙනවානේ. ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් ඇසෙන් රූප දකිනවා කියන. එතකොට ඇසෙන් රූප දැක්කට පස්සේ මනාප රූප දකින්න හම්බ වෙනවා කියන. අමනාප රූපත් දකින්න හම්බ වෙනවා කියන. මනාප අමනාප රූපත් දකින්න හම්බ වෙනවා. දකින්න හම්බුණාට පස්සේ එයා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම දැනගන්නවා කියනවා, ඔන්න මට මනාප රූපයක් හටගත්තා දැක්කා. එහෙම නැත්නම් අමනාප රූපයක් දැක්කා. එහෙම නැත්නම් මනාප අමනාප රූපයක් දැක්කා කියලා ඔන්න සිතුවිල්ල පහළ වෙනවා. මේ දැනගන්නවා කියනවා. දැනගෙන ඉවර වෙලා එයා කල්පනා කරනවා කියනවා, මේ මනාපය හේතුඵල ධර්මයේ සකස් වෙච්ච එකක්. එහෙම නැත්නම් මේක අනිත්‍ය එකක්. එහෙම නැත්නම් මේක සංකත එකක් කියලා ඔන්න ධර්මයේ කල්පනා කරන්න ගන්නවා කියන්නේ. අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, ඕලාරික වශයෙන් කල්පනා කරන්න ගන්නවා. කල්පනා කළා එයා හිතනවා කියනවා, මේ අකුසල් වලින් නිදහස් වෙලා යම උපේක්ෂාවක් තියෙනවා. ඒක තමයි සාන්ත. ඒ උපේක්ෂාව තමයි ප්‍රණීත කියලා හිතෙනකොට අර අකුසලේ දුරු වෙලා ගිහිල්ලා උපේක්ෂාවත් තුළ හිත පිහිටනවා කියන්නේ. එතකොට සිල්පද කැඩේද? සිල්පද කැඩෙන්නේ. ඇයි? ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. උපේක්ෂාව තමයි පුරුදු කරන්නේ. ඒක එහෙනම් ඉන්ද්‍රිය භාවනාව කෙලීම උපකාරී වෙන අපේ සිල්පද ටික රැකගන්න. ඉතින් ඒ නිසා ඒ සිල්පද ටික රැකගත්තොත් ආන් ඒක උපකාරී වෙනව. එහෙනම් සමාධියක් උපදව ගන්න. ඇයි? පංච නීවරණ වලට අපේ හිත දුවන්නේ නැතුව යනවා. පංච නීවරණ යටපත් වෙනවා සිල්පද රැක ගන්නකොට. ඇයි? කයෙන් අපි විවිධ දුෂ්චරිතය දැකෝ. තියෙනවා මේ සූත්‍රයක්, මේ අවිද්‍යා කියලා සූත්‍රයක් තියෙනවා. ඒකට අවිද්‍යා කියන සූත්‍රයේ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා තමයි කියනවා නීවරණ පහ හටගන්නේ. ඒක ත්‍රිවිධ දුෂ්චරිතය දෙන්නේ නැත්නම් නීවරණ සංසිඳෙනවා. දැන් කයෙන් වචනයෙන් හිතෙන් අකුසල්, මේ කයෙන් වචනයෙන් සංවරණ ඒ මුල් වෙලා හටගන්න නීවරණ යාතුල නැහැ. ඒක නීවරණ යටපත් වෙනවා කියන එක සමාධිය පිණිස ඕනක් උපකාරී වෙනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න එක සීලය රකින්න උපකාරී වෙනවා. සීලය රකිනකොට ඒක සමාධිය උපදව ගන්න උපකාරී වෙනවා. නීවරණ යටපත් කරන්න උපකාරී වෙනවා. සමාධිය ඇති කරගත්තට පස්සේ ඒ තැනැත්තා ඥාන දර්ශනය උපදව ගන්න ඒ සමාධිය උපකාරී වෙනවා කියන ජීවිතය ඇත්ත අවබෝධ කරගන්න. ඥාන දර්ශනය ඇති කරගත්ත කෙනාට අවබෝධයෙන් කලකිරීම සිද්ධ වෙනවා කියනවා. අවබෝධයෙන් කලකිරීම සිද්ධ වෙනකොට ඒ තැනැත්තා විමුක්ති ඥාන දර්ශනය උපදවා ගන්න එක උපකාරී වෙනවා කියන.
ඉතින් ගොවන් ඔය විදිහට ඉන්ද්‍රිය සංවර ඇති කල්ලි ඉන්ද්‍රිය සංවරත නැත්තර සීලයට හේතු ඇති සීලේ රැක ගන්න උපකාරී වෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ සීල් රකින්න කෙනාට සම්මා සමාධියට ඒක උපකාරී වෙනවා. සම්මා සමාධිය ඇති කෙනාට යථාභූත ඥාන දර්ශනයට ඒක උපකාරී වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඇති කෙනාට ජීවිතේ අවබෝධයෙන් කලකිරීම පිණිස ඒක හේතු වෙනවා. අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙනකොට ආන් ඒක මේ විමුක්තිය ඇති කර ගැනීමට උපකාරී වෙනවා කියලා ඒ ලස්සන්ට ඒ කාරණා ටික විස්තර කරනවා. ඒක හරියට උපමාවක් දේශනා කරන මෙහෙම එකක්. ඒ මෙබඳු දෙයකි මැනවින් වැඩිගිය අතු විති ඇති මැනවින් වැඩිගිය කොළ ඇති රුකක් ඇත්තේ ඒ රුකේ පිට පොතුත් වැඩි පිරිපුන් බවට යයි. ඇතුල් සීවියත් වැඩි වැඩි පිරිපුන් බවට පත්තේ එලයත් වැඩි පිරිපුන් බවට පත්තේ අරටුවත් වැඩි පිරිපුන් බවට පත්තේ එහෙයින් මානේ ඉන්ද්‍රිය සංගරය ඇති කල්ලි ආන් ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඒක පළවෙනි එක මොකද්ද? අතුවීති තියෙනවනම් ඒ ගහේ පොතුත් හැදෙනවා සිවියත් හැදෙනවා එලයත් ඔක්කොම සිද්ධ වෙනවා. එතකොට කොළ වතුර කපලා දැම්මොත් ඔයලත් නැහැ පොතුත් නැහැ අරටුවත් නැහැ මොකක්වත් දැක්කද? එහෙනම් අපේ සීල් රකින්න කෙලීම උපකාරී වෙන දෙයක් තමයි ඉන්ද්‍රිය සංවර කරගැනීම. ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනාට සීලය රකින්න පහසුවක් ඇති වෙනවා. සීල් රකින්න කෙනාට සමාධියක් උපදව ගන්න උපකාරී වෙනවා. ආන් ඒ පිළිවෙල මතක තියාගත්තම හරි. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා ටික එහෙනම් හොඳට මතක තියාගන්න අපි මහන්සි ගන්නට ඕන. එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර කීපයක්. මහා චුන්ද සූත්‍රය ඉගෙන ගත්තා. සන්දිට්ඨික සූත්‍ර දෙකක් අපි ඉගෙන ගත්තා. ඒ වගේම කේම සූත්‍රය ඉගෙන ගත්තා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සූත්‍රය ඉගෙන ගත්තා. ඉතින් ආංගෝය සූත්‍ර දේශනාවල එතකොට අපි ඉස්සල්ලාම සූත්‍රයෙන් ඉගෙන ගත්තේ මොකද්ද? චුන්ද සූත්‍රයෙන් ඉගෙන ගත්තා. සාරාංශය අපි ආයෙ කල්පනා කළොත් භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා ධම්ම කතික භික්ෂූන් වහන්සේලාගේ ගුණ කිවේ යුතුයි. ධම්ම කතික භික්ෂූන් වහන්සේලා භාවනා යෝගී භික්ෂූන් වහන්සේලාගේ ගුණ කිව යුතුයි. අපිට ගන්න ඕනි කොටස. සන්දිට්ඨික ධර්මයේ මොකද්ද කියලා අපිට සන්දිට්ඨිකයි කියන එක විස්තර කළා. රාගේ තමන් තුළ තියෙනවනම් තියෙනවා කියලා දැනගන්න කිව්වා. රාගේ තමන් තුළ නැත්තම් රාගේ මන් තුළ නැහැ කියලා දැනගන්න පුළුවන්කම ලැබුණොත් ආන් එතනින්ම ධර්මයේ සන්දිට්ඨිකයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත කේම සූත්‍රේ. ඒ කේම ස්වාමීන් වහන්සේ සුමන ස්වාමීන් වහන්සේත් අරහත්ත්වය ප්‍රකාශ කරපු විද්‍ය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. ඊට පස්සේ අපි ඉන්ද්‍රිය සංවර සූත්‍රයෙන් ඉගෙන ගත්තා. ඉන්ද්‍රිය සංවර කිරීම තුළින් සීලයට උපකාරයක් තියෙනවා. සීලය තුළින් සමාධියට, සමාධිය තුළින් යථාභූත ඥානයට, යථාභූත ඥානය තුළින් අවබෝධයෙන් කලකිරීමට, අවබෝධයෙන් කලකිරුණොත් ඒක උපකාරී වෙනවා විමුක්තියට, කෙලෙස් වලින් නිදහස් වීමට කියන දේශනා කළා. එතකොට එහෙනම් ওই සූත්‍ර කරුණු ටික අද දවසේ නම් මතක තියාගන්න. ඉතින් අපි සියලු දෙනාට මේ සියලු ධර්ම කාරණා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.